අයිබුවන් 2020 ජනවාරි 2 පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 21 22 සංශෝධන දෙකක් ඉදිරිපත් කරනවා. මේ ගැන අපි දැනටමත් ඉදහස් සංවාද වැඩබිමේදී අපේ සංවාදයේ පටන් ගත්තා. ඊට සමගාමීව බොහෝ අය තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ වසන්ත බණ්ඩාර ඔහු නියෝජනය කරන්නේ ජාතික සංවිධාන එකමුතුව ඔහු සහ මේ ව්‍යාපාරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරන්න ඉදිරිපෙළ කාර්යභාරයක් ඉටු කෙරුවා. නමයට මුවා වෙලා විදුම්වාදීන්ට ඕන 13ට අවශ්‍ය සංශෝධන කාර්යක සභාව සමිතියේ නැවත ගෙන එන්න. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කෑලි කෑලි සංශෝධනය කරන්න යන්න එපා, මේකට ටින්කරින් කරන්න යන්න එපා. ඔබතුමාට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඊගෙන ජනතාවගේ කැමැත්ත විමසන්න. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ නව ව්‍යවස්ථාවක් ගේන්න මේ විජේ රාජපක්ෂ මහත්තයලා අට වන උගුල් වලට පය තබන්න එපා කියලා අපි ජනාධිපතිතුමා ඇතුළු අඳුන් ඉල්ලා සිටිනවා. ඔන්න වසන්ත බණ්ඩාරගේ කතාව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ 69 ලක්ෂ ගණනක මහා ජනතාව ඡන්දය දෙන්නේ ඔහු කියන හැටියට නව ව්‍යවස්ථාවක් ගේන්න. ඔබත් එහෙම හිතනවද? මේ පට්ට උපක්‍රමයක්. විජේදාස රාජපක්ෂව දානවා එක කතාවක් කියන්න. ඒ කතාවට ප්‍රතිවිරුද්ධව අනිත් කතාව කියන්න වසන්ත බණ්ඩාරව දානවා. මේ ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ උපක්‍රමයක්. ඔබ මීට කලින් ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරපු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රකාශ ගැන නිදහස් සංවාද වැඩබිමේදී මම ඉදිරිපත් කරපු කරුණු අධ්‍යයනය කරන්න ඇති. ඊටාම පැහැදිලිවම මේ තිදෙනාම ඉදිරිපත් කෙරුවේ එකම කතාවක්. අමරිකානු දේශපාලනයට අදාළ ශ්‍රී ලාංකේය ව්‍යාපෘතිය තමයි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ තුනේම තියෙන්නේ. තුන්දෙනාම එක හඬින් අපි දැනටමත් කතා කරලා තිබෙනවා. ඩිජිටල් කරණය ගැන කතා කරුවා, තොරතුරු තාක්ෂණය ගැන කතා කරුවා, වචන එහා මෙහා කරලා ව්‍යවස්ථාව එක්ක කරන ක්‍රීඩාව ගැනත් කිව්වා. ව්‍යවස්ථා සංශෝධන, නව ව්‍යවස්ථාව, මේ දෙක අතර තමයි ඔවුන්ගේ ක්‍රීඩාව ඔවුන් කරන්නේ. කෙටියෙන් ලාංකේය රාජ්‍ය බිඳ දාන්න මේ සියලු දෙනා තම තමන්ගේ කඳවුරුවල ඉඳගෙන කෙටි කාලින දිගු කාලින ක්‍රියාකාරකම් වල යෙදෙනවා. වසන්ත බණ්ඩාර කියන මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදි. මේ රටේ 69 ලක්ෂ ගණනක ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන්න කියලා ඡන්දේ දුන්නේ නැහැ. මේ රටට අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ කවුද? දෙමළ ජාතික සන්ධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රාජ්‍ය නොවන සංවිධාන. මේ රටේ සිංහල ජනපදනම, විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනපදනම කිසිසේත්ම නව ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නැත. වසන්ත බණ්ඩාරලා මේ හදන්නේ මහා ජනතාව නොමග යවන්න. ඔහු ගැන අපට යම් අදහසක් ගන්න ඉතාමත්ම කෙටියෙන් ඔහුගේ කතාව මෙහෙම කියන්න කැමති. මුල් කාලය තුල ජනතා විමුක්ති පෙරමුණට ඔහු වැඩ කරනවා. ඊට පස්සේ විවිධ ආණ්ඩු යටතේ විවිධ තනතුරු දරනවා. අනුර කුමාර දිසානායක අමාත්‍යවරයාව සිටියේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ පාලන සමයේ ඔහු අනුරගේ උපදේශකවරයෙක් හැටියටත් වැඩ කරනවා. විවිධ විෂයන් ගැන හඬ නගනවා. ජනමාධ්‍ය තුල විශේෂ අවකාශයක් හදාගෙන තිබෙනවා. මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් අතර ඔහු තමන්ගේ තන ලකුණු කරගෙන තිබෙනවා. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්, විජේවීරගේ වෛද්‍යවරයා හැටියටත් කටයුතු කළ බව කියනවා. සියල්ල මැද්දේ ඔහු අවසානයේදී මැක්කාගේ කතාව වගේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ කතාවට තමන්ගේ කතාව හරවනවා. ගෙවී ගිය කාලය තුල ඔහුව ඉතාම සමීපව මම නිරීක්ෂණය කෙරුවා. MCC ගැන කතා කරුවත් අවසානයේදී ඔහු කියන්නේ මේ රටේ ව්‍යවස්ථාවේ විදේශ රටවල් සමග ගිවිසුම් ගතවන ආකාරය ගැන පැහැදිලි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනි. ඒ ව්‍යවස්ථාව තුළ විදේශ රටවල් සමග ගිවිසුම් ගහන විදිය ගැන පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ විදිහට වසන්ත බණ්ඩාර ඉතාමත්ම උපක්‍රමශීලීව මේ රටේ 78 ව්‍යවස්ථාවට අදාළ රාජ්‍ය බිඳින්න ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් සම්බන්ධ වෙනවා කියලා මම ප්‍රසිද්ධියේ මේ මොහොතේ
චෝදනා කරනවා. ඒ චෝදනාවක් හැටියටත් ගන්න පුළුවන් යෝජනාවක් හැටියටත් ගන්න පුළුවන්. ඒ අර්ථයෙන් විජේදාස රාජපක්ෂලාට වැඩිය වසන්ත බණ්ඩාරලා භයානකයි. චම්පික රණවකලගේ බොරු සිංහල බෞද්ධකම දැන් මිනිසු දන්නවා. ඇගපුරාම සිංහල බෞද්ධ කොඩියක් සිංහ කොඩියක් උතාගෙන ආවත් මිනිසු ඔවුන්ව පිළිගන්නේ නැහැ. විමල් වීරවංශල උදේ ගම්මන් පිළල බේරිලා ඉන්නේ කෙස් ගහෙන් නූලෙන්. වසන්ත බණ්ඩාර ඊට වඩා දිගු කාලීන ස්ථාවරයක් හදාගෙන තිබෙනවා. මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ ප්‍රමුඛව හැදිලා තියෙන පෙරමුණෙත් වසන්ත බණ්ඩාර ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. ඔබට මතකයි මාලිමාව ගැන අපි කතා කරුවා. මාලිමාව නම් වූ ඊනියා දේශපාලන ජාතික ව්‍යාපෘතියේ වසන්ත බණ්ඩාර ඉන්නවා. මගේ යෝජනාව අවශ්‍ය වුණොත් එය සංස්කරණය කිරීමට හෝ ඉල්ලා අස්කර ගැනීමට මම කැමතියි. වසන්ත බණ්ඩාර ජෑම කෙනෙක්. ඔහු කරන්නේ යෝජිත ජාතික සංවාදය ජෑම් කරන එක. දැන හෝ නොදැන. එහෙමත් සිදුරක් තියන්න මම කැමති වෙනවා. උදාහරණයක් විදිහට ඔබට මේ මොහොතේ ඔබේ අවධානය සඳහා මම ඉදිරිපත් කරන එක්තරා වැඩසටහනක්. මේ වැඩසටහන ඔබ දැනටමත් නරඹලා ඇති නිදහස් YouTube channel දිනය 2019 මැයි 9 වෙනිදා. ස්ථානය හෙක්ට කොබ්බෑකඩුව ශ්‍රවණාගාරය. මේ සංවාදයට මට ආරාධනා කරන්නේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමයි නිදහස් චතුරස්‍රය ළඟ ඊනියා උපවාසය කෙරුවේ MCC මැදිහත්වීමට එරෙහිව. එය ඊනියා උපවාසයක් උන්වහන්සේ දැනගෙන නෙවෙයි ඒ වැඩේ කෙරුවේ කියලා මම හිතනවා. උන්වහන්සේ ඇඳගත්තා. උන්වහන්සේව ඇඳෙව්වා කියලා මම දැනට හිතනවා. දැනට. මේ සංවාදයට උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ මෙහෙමන සංවාදයට මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝ ජෙනරාල් දයාරත්නායක රියාඩ්මිරාල් සරත් වීරසේකර පාහියංගල ආනන්දසාගර හාමුදුරුවෝ සහ මම කතිකයන් හැටියට ආරාධනා ලැබ සිටියා. න්‍යාය පත්‍රයේ වසන්ත බණ්ඩාරගේ නම තිබුණේ නැහැ. වැඩසටහන පටන් අරගෙන ටික වෙලාවක් යනකොට වසන්ත බණ්ඩාර ආවා. අපි එකිනෙකාට ඒ කියන්නේ මම කලින් නම් කියපු අයට විනාඩි 10කට කිට්ටු කාලයක් ලබා දුන්නා අදහස් ඉදිරිපත් කරන්න. වසන්ත බණ්ඩාර අවසානයේදී දිග වෙලාවක් අරගෙන අපි හැමෝම කතා කරපුවා එකට අනල ජෑම් කිරුවා. මම ඊට විරෝධය පෑවා. මේ සමස්ත කතාව ඔබට මේ වීඩියෝයෙන් බලන්න පුළුවන්. චාපාවිත් කාශ්‍යප තේරෝ ඇට් හෙක්ට කොබ්බෑකඩුව ඔඩිටෝරියම් මේ 5th 2019 කියලා නිදහස් YouTube චැනලේ තිබෙනවා. මේ අධ්‍යයන කටයුත්තක් හැටියට කල්පනා කරලා යලිත් බලන්න. වසන්ත බණ්ඩාරට මම එරෙහිවන මොහොත ඔහු මේ සංවාදයේ ජෑම් කරන්න හදන බව මම වටහා ගන්න මොහොත ඔබට ඔබේ අවධානය සඳහා මේ මොහොතේ ඉදිරිපත් කරන්න කැමතියි. තුමින් නිර්ණායක අලුතෙන් චාපමැතුමා කිව්වාගේ නිර්මාණය කරන්න ඕන මනින නිර්ණායක. මනින නිර්ණායක වරදිනම් ඔක්කොම වරදිනවා, ලෙඩෙත් වරදිනවා, ප්‍රතිකාරත් වරදිනවා. ඒ නිසා ඒක හරි මූලික කාරණයක් චාපමැතුමා කිව්වේ. මේ ගොන් නිර්ණායක ඒවා ඒගොල්ලෝ මැනගත්තා කමක් නැහැ. අපි අලුත් නිර්ණායක හදන්න ඕන. අලුතෙන් හදන්න ඕන නැහැ. ලෝකයේ ඒවා ඇති වෙන්න හදලා තියෙනවා දිනු රාජ්‍යවල. ඒගොල්ලෝ අපිට කිව්වට මේකෙන් විතරක් මැනපන් කියලා ඒගොල්ලෝ මනින්න වෙනස වෙන නිර්ණායක රාශියක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට චාපමැතුමා කියපු ඒ කාරණේ තව වැදගත්. හැබැයි අර ප්‍රතිපත්ති අදාළ නැහැ කියන එකට නම් මම පුද්ගලව එකඟ වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති අදාළ නැති වෙන්න පුළුවන්. අර අර කියන අර අර කෝකටත් පොයි රටටත් අදාළ කුමන උපාය මාර්ගයක් තිබ්බත් අදාළ වෙන ප්‍රතිපත්ති අර පහළ මට්ටමේ තියෙන ප්‍රතිපත්ති. ප්‍රතිපත්ති වල තියෙන හයරාකිකක් උඩ පහළ එකක්. උපාය මාර්ගයට අදාළ ප්‍රතිපත්ති සහ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අදාළ ප්‍රතිපත්ති. ඒවා කොයි ආණ්ඩුව තිබ්බත් කොහොම තිබ්බත් එකයි තමයි. හමුදාවක සාමාන්‍ය කටයුතු වලට අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවල් හදලා තියෙනවා. හැබැයි හමුදාව උපාය මාර්ගයේ අච්චර කාලයක් දයාරත්න මහත්තයා කිව්ව යුද්ධ කරේ මොකද? උපාය මාර්ගයක වැරද්දුවා. යුද්ධ කරනවා සාකච්ඡා කරනවා යුද්ධ කරනවා සාකච්ඡා කරනවා. සතුරාට ගොදුරු වෙමින් යුද්ධය කළා. හැබැයි ඒක වෙනස් කරපු බව මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා උපාය මාර්ගය වෙනස් කරා. ආරක්ෂක හමුදාවේ සාමාන්‍ය ප්‍රතිපත්ති වෙනස්ුන්නේ නැහැ. චෞමත්තුම කියන ගැත්ත. හැබැයි උපාය මාර්ගය වෙනස් කරපු ගමන් මේ ප්‍රතිපත්ති වලින් පුළුවන් වුණා අර අර බුලට ළඟාවෙන්න. හැබැයි අර උපාය මාර්ගයට අදාළ ප්‍රතිපත්ති ප්‍රමාණයකුත් තියෙනවා.
ඊටික සමාජයේ ගොඩක් දැනුවත් වුණ නැහැ ඒවා ආර්ථික රහස් වෙන්න පුළුවන් උතු සේවාවල රහස් වෙන්න පුළුවන් ඉතින් අපේ ආඳුරනේ අපේ පායකල සායනාංශේ ඉතාල වැඩගත් කතාවක් කරා මේ තස්සවාදී නැති කිරීම කියන කාරණේදී මේ උපාය මාර්ගයේ කියන එක තේරුම් ගැනීම සඳහා හොඳ උදාහරණයක් උන්වහන්සේ කිව්වා මොකද්ද තස්සවාදී නැති කරන්න නම් තස්සවාදී පෝෂණය කරන බලවේග මඩ පවත්තන්න ඒක උපාය මාර්ගිකව ඉතාම වැදගත් කාරණයක් මොකද දෙපත්තකින් වැදගත් දැන් අද ගත්තොත් එහෙම චෝදනා එල්ල වෙන හතර දෙනෙක් ඉන්නවා ආණ්ඩුකාරරු දෙන්නකෝ යමති කෙනෙකුයි මන්ත්‍රී කෙනෙකුයි ඒ චෝදනා එල්ල කරන්නේ අපි වගේ අය නෙවෙයි විජේස රාජපක්ෂ මහත්තයා විමල් වීරවංශ මහත්තයා එස්පී දිසානායක මහත්තයා බරපතල චෝදනා හැබැයි අද වෙනකම් ප්‍රශ්න කරන්න බයයි එහෙනම් ප්‍රශ්න කර හිටියම කාරණා දෙකක් සිද්ධ වෙනවා එකයි උපාය මාර්ගයේ කතා වැදගත් අපේ ආන්දරු කියන විදියට මොනවද දෙක එකක් තමයි මහජනයාට විශ්වාසය නැති වෙනවා මේ දේශපාලන බලවතුන් මේ තස්සවාදීන්ට උදව් කරන අය විශ්වාස කරන බලවතුන්ගෙන් ප්‍රශ්න කරන්නත් ආණ්ඩුවක් බය නම් ඒ ආණ්ඩුව වැඩේ හරියට කරන්නේ නැහැ කියන හැඟීම මහජනයාට එනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන හැඟීම මහජනයාට එනවා එතකොට මොකද මහජනයා කරන්නේ නීතිය අතට ගන්නවා ඒක ඉතා භයානකයි ඒ පැත්තනොත් උපාය මාර්ගිකව භයානකයි මේ කරගෙන යඩ වැඩේ මේ හොරගල් අහුලමින් වැනි වැනි යන ගමන විපක්ෂත් එහෙමයි ආණ්ඩුවත් එහෙමයි දෙගොල්ලම හොරගල් අහුලනවා එතකොට අනික් ප්‍රශ්න මොකක්ද අනික් ප්‍රශ්නේ ජාත්‍යන්තර මානුෂීය නීතියේ මිලිටරි නෙසසිටි යුද්ධයේ අත්‍යවශ්‍යතාව නායකයා විනාශ කිරීම යුද්ධයේ අත්‍යවශ්‍යතාවය නම් ඒකනම් යුදමේ තීන්දුව ඒ තීන්දුව ගැනීමේදී සිවිල් ජනතාව මරණත් එතන නිදහසට කාරණයක් තියෙනවා එතකොට මෙතන මේක මැඩපවත්වීමේ උපාය මාර්ගයක වශයෙන් වැදගත්ම දෙයක් තමයි මේවා මේ අයට ආරක්ෂාව සපේන මේ අයට මානසික ශක්තිය සපේන මේ අයව පොලිසියට අල්ලගත්තම බේරගන්න මේ අයට මුදලින් ආධාර කරන ඒ සම්බන්ධකම් හදලා දෙන බලවතුන් ටික ප්‍රශ්න කරන එක ඔවුන්ගේ බලය බිඳින එක ඒ බලය තියෙන තාක් කල් අර මැද ලේයරකට මුකුත් වෙන්නේ නැහැ. අර ෆැක්ටරිය වහන්න බෑ. ඒ ෆැක්ටරි රාශිය අමුද්‍රව්‍ය තියෙනවා මද්‍රාසා පාසල් දහස් ගණන් තියෙනවා මේ අරාබි පාසල් කියලා පාසල් තියෙනවා රෑ බෝඩින් පාසල් කුඩා දරුවෝ දවසේ පැය 24ම තියාගන්න මොළ හොදන්න පුළුවන්. කිසිදු අධීක්ෂණයක් නැහැ. ඒ නිසා 8 දිනක් අපි දැක්කේ 9 දිනක් අපි දැක්කේ. ඉතින් මේ පොලිමේ මේක හදන්න පුළුවන්. ඒක මුළු රටටම විනාශයක්. ඒ දරුවන්ගේ වරදක් නෙමෙයි. ඒ දරුවෝ එතනට ගොදුරු කරලා දිනවා මේ අන්තවාදී ක්‍රියා අන්තවාදීන්ගේ ක්‍රියාවලිය ඇතුළු. එතතර මේ අයටත් වෙන්නේ අර අමිර්ත ලිංගම් ඩච් වැඩි. අමිර්ත ලිංගම් කොටි සංවිධානයේ නැකිටලා සන්නද්ධ වෙලා ශක්තිමත් වෙනකන් රැක්කා. ආණ්ඩුවට පියවර ගන්න ඉඩ දුන්නේ නැහැ. එලිට වෙලකුව නැහැ වා බොරු කොරහේ කිඹුල් දකින්න එපා මෙහෙම ප්‍රශ්නයක් නැහැ තරුණයෝ. එහෙම කරලි ගහන්නේ නැහැ කියන මතය හැදුවා ඒගොල්ලෝ නැගී සිටින කෙනෙක් ආරක්ෂා කළා. අපේ නැගී සිටින පස්සේ මොකද කරේ ඉස්සෙල්ලාම කාටද තිබ්බේ? අමිර්ත ලිංගම් उपाय निर्माण कर ආරක්ෂක සමුදාව තුලත් එක නිර්මාණය වෙන්නේ. මට ඊයේ පෙරේද මැජිස්ට්‍රේට් මහත්තයෙක් සහ ජේසු නීති මහත්තයෙක් මගේ මිත්‍ර දෙන්නෙක් කතා කරලා කිව්වා. මේ මැජිස්ට්‍රේට් මහත්තයා කිව්වා මට ඒක දාලා ගෙදර යන්න හිතනවා කිව්වා. පොලිසිය අරන් එනවා කිව්වා මේ අල්ලගත්ත මිනිස්සු තුවක්කුත් එක්ක. ගිනියයි බනස යටදී අපේ ආන්දරේ නඩුව දාන. අර හේනක තුවක්කුවක් හොර තුවක්කුවක් කරේ අරගෙන එනකොට මිනිහෙක් අල්ලගත්තා නඩුව දාන්නේ. පොලිසිය. සද්ද නැතුව රිමාන්ඩ් කරන්න කියලා කියන්නේ නැහැ. ඒතර නඩු කාර්යය සිද්ධ වෙනවා අප දෙන්න කියලා. අප දෙන විදියට තමයි කේස් එක දාන්නේ. දඬලින් සංග්‍රහය හරි අපේ හතර මම ඔබ හතර මට දැනුම් දෙන්න කිව්වා මට ඒකුන්නේ නැහැ හරි 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 තාමද මම ඒක නිකන් එහෙම දැනුණා කියලා මම ඒක බාර ගන්නම් මේ හරි හරි
අපි හඳුරේ එතුමාට අවස්ථාව දෙමු මම අවසන් කරන්න කතාව එතකොට ඔව් ජාපතු මම ඉන්න මම තපරෙන් අවසන් කරන්න ඔව් එතකොට මේ අපේ හඳුරනේ පායංගල හඳුරන වාසේ කිව්වා වගේ මේ තස්වාදයේ මඩ පවත්තන්න නම් මූලික උපාය මාර්ගයේ කාරණා ටිකක් තියෙනවා ඒක ඉටු කරන්න නැතුව බොරුවට වැනුවට මේ පස්සේ විසඳන්න බෑ ඒ නිසා ප්‍රතිපත්තිය අවශ්‍යයි ප්‍රතිපත්ති හදන්න ඕන ඊට පෙර උපාය මාර්ගයේ ඉදිරියට ගේන්න ඕන අපට අත්දැකීම් තියෙනවා අපේ හඳුරනේ මහා සංගරත්නයේ 56 දී ඒ වැඩේ කළා අපේ මැදකොට සුමති සාමනායක හඳුරෝ එම්බිඩිතර ඥානසිංහ හඳුරෝ දස පරත කියලා බණ්ඩාරනායක මහත්තයාට උපාය මාර්ගික යෝජනාවක් ගෙනවා මහා ලොකු ප්‍රතිපත්තිමය යෝජනාවක් ගෙනාවේ නැහැ උපාය මාර්ග යෝජනාවක් ගෙනාවා මේකට එකඟ වෙයන් නැත්තම් බලාගනයි කියලා ඒකට එකඟ වුණා එතුමා ආසන 8ට වැටලා හිටපු කෙනා ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා ඒතර අපිට අතීතයේ පාඩම් තියෙනවා මහා සංගරත්නයේ කොහොමද මේ භූමිකාව අතට ගත්තේ කියලා බොහොම ස්තුතියි අපි ඡාප මහත්තයාට පොඩ්ඩක් අවස්ථාව දෙමු මොකද එතන වැදගත් කතාවක් කියුණා කියන එකයි මම දකින්නේ ගොඩක් වැදගත් දෙයක් ඒ තමයි මේ මොකද ඉතාම වටින දෙයක් ඒකින්ද ඒක ඒක පිළිබඳ ඉදපත් කිරීම අක්කිනේ කට්ටි යනින්ද දැන් විශේෂටපත් වෙලා තියෙන නිසා වෙන දවසක් කතා කරමු මේක ගැන මං යම් තාක්ෂණික කාරණාවක් ඉදිරිපත් කරුවා දැන් ඔක්කොම ගියාම මේ කතා කරලා වැඩක් නැහැ නේද දැන් හිටපු හමුදාපතිවරයා නැහැ මම ඊටාම කෙටියෙන් කිව්වේ දැන් අපි හැම ප්‍රශ්නයකටම ප්‍රතිපත්ති නැහැ කියන එක ඇත්තටම පොඩි ගේම් එකක් ඒතර මේක ජෑම් වෙලා යනවා දැන් 2018 අවුරුද්දේ සියලුම ප්‍රතිපත්ති තමයි ආර්ථිකය සම්බන්ධයෙන් අයවැය තියෙන්නේ ඒක තුනෙන් දෙක සම්මත කරා දැන් අපි මොකක් කරී ප්‍රතිපත්ති මාලාව ගෙනල්ලා මෙන්න මේක වැරදි හරි මේකට අභියෝග කරන එක හරි දැන් එළියේ තියෙන සිදුවීම් වලටයි ප්‍රතිපත්ති වලයි සම්බන්ධයක් නෑ අත්අඩංගුවට ගැනීම පරීක්ෂා කිරීම ඒ කියන්නේ දැන් හිස්බුල්ලාව අත්අඩංගුවට ගන්න කිසිම ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නෑ කියන්නේ බැටිකලෝ කැම්පස් එක කියන්නේ මේ මොහොතේ සීල් කරන්න ඕන එක දැන් මේ ආයතනෙන් අවියාවිද ගත්තාම මේ ආයතනය අපරාධ ස්ථානයක් නේ මේක සීල් කරන්න බෑ දැන් පල්ලියකින් කඩු කිනිසි ගත්තාම ඒක සීල් කරන්න ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නෑ එතන එක වෙන එකක් ඒක තමයි මම කිව්වේ හරි සරලයි ඒක ඉතින් ස්වාමීන් වහන්සේ තාක්ෂණික ප්‍රශ්නයක් කියන්නේ ටෙක්නිකල් ප්‍රශ්නයක් මම පෙන්වන්නේ අර දැන් දැන් අපිට පාරේ දකුණෙන් යනවා කියන්නේ මොකද්ද ඒක තාක්ෂණික නීතිමය ප්‍රශ්නයක් නේ ඒ වෙන වචනයක් දාගන්න ඕන ඔබ වහන්සේ පාරේ දකුණු පැත්තෙන් යනවා කියන එක නැත්නම් මාර්ග නීති කියන්නේ තාක්ෂණික කාරණයක් ඒවා හිතේ තියෙන හැඟීම් නෙවෙයි එහෙම නැත්නම් මානසික සිතුවිලි නෙවෙයි 1 1 2 වගේ හදලා තියෙන ක්‍රමවේදයක් මේ සිග්නල් එක ගාව මෙහෙම නවත්තන්න මේ සිග්නල් එකට යන්න ඒවට අපි කියන්නේ තාක්ෂණික කරුණු කියලා. ඒවා හිතේ තියෙන හැඟීම් නෙමෙයි මං කියන්නේ. මගේ අභියෝගය තමයි පෙන්වන්න මට මේ රටේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න මෙන්න මේ ප්‍රතිපත්ති නිසා මේ වැඩේ කරන්න බැරි වෙලා තියෙනවා. මං කියන්නේ ඒකට අහු වෙන්න එපා කියලා. දැන් විවස්ථාව නිසා අපිට මේක කරන්න බෑ කියන එක බොරුනේ. මොකද්ද විවස්ථාව කියන ප්‍රශ්නේ? 78 විවස්ථාව මට පෙන්වන්නකෝ මොකක් කරේ අරබුද්ද? මං කියන්නේ ඒකට අහු වෙන්න එපා කියලා මම කියන්නේ. මේ වෙලේ රාජ්‍ය ක්‍රියාත්මක නැහැ. ඒකට අපි විරුද්ධ වෙන්න ඕනේ. මහා බැංකු කොල්ල කාලේ නිදහසේ ඔක්කොම ඉන්නවා. ඉතින් ඒක ප්‍රශ්නයක්. මම කියන්නේ මේ ප්‍රශ්නේ විසඳනවා අපේ චාර මහත්මයා. මේ අපි ප්‍රතිපත්තිය කියන එක හරියට අර්ථ දක්වගත්තාම ප්‍රතිපත්තිය කියන එක 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 විදිහට අර්ථ දක්ව ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳෙනවා. නමුත් බෞද්ධ අපි කතා කරන තැනදි ගත්තාම එක පැත්තකින් ගත්තාම පංචශීල ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. ඔන්නෝම තමයි එදා උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුව සංවාදයේ අවසාන කරන්න කතාව ගිතුවි. අර ඉන්නේ වසන්ත බණ්ඩාර. ඔය වෙනකොට මේ වැඩසටහන බලන්න සංවාද මණ්ඩපයක් සංවාද අවකාශයක් ගොඩ නැගෙමින් තිබුණා. අන්තිමට එය ජෑම් කෙරුවා. නොදන්නාකමද නොතේරෙනකමද හිතාමතාම කරනවාද කියලා තවම හිතාගන්න අමාරුයි. වසන්ත බණ්ඩාර දැනගෙන කරන්නේ අරමුණ තාම පැහැදිලි නැහැ. උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුව නොදැන කරන්නේ මගේ යෝජනාව. සංවාදයේ දැනට විරාමයකට රැගෙන යනවා මෙන්න මෙහෙම. වසන්ත බණ්ඩාර කල්පනා කරන ආකාරයට මේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත. මම අභියෝග කරනවා දැනටමත් අභියෝග කරලා තිබෙනවා 78 ව්‍යවස්ථාව සහ මේ පවතින අර්බුද අතර සම්බන්ධය පෙන්වන්න. මහ බැංකුව කොල්ල කෑමේ සිට සහරාන් පාස්කු ඉරිදාව පුපුරාගත් දක්වාම පුපුරාගත් සිද්ධිය දක්වාම තිබෙන ප්‍රශ්න සියලුම තලවල පෙන්වන්න. විවස්ථාවේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා මේ වැඩේ වුණා
එක්කෝ මෙන්න මේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා මෙන්න මේක වුණා පෙන්වන්න මේ කරන්නේ මිනිස්සු නොමග යවලා නැති ප්‍රශ්න ඇති කරලා විවස්ථාව වෙනස් කරලා මේ රටේ රාජ්‍ය ආකෘතිය දුර්වල කරන එක ශාලාව පුපුරවා හැරියා හමුදාව බෙලහීන කෙරුවා ජාතික ආරක්ෂාව ගලවල දැම්ම තව මේ ගොඩ නැගී නැහැ ඒ අතර විවස්ථාමේ ආකෘතිය වෙනස් කරලා ඊටාම දුර්වල රාජ්‍ය ආකෘතියක් හදනවා දැන් පවතින තත්වයන් තුල වසන්ත බණ්ඩාරලාව මෙහෙවන කවුරු හරි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් මෙහෙවලා ඊළඟ මහමැතිවරණයේදී තුනෙන් දෙකට සටන් කරලා අලුත් විවස්ථාවක් ගේනවා කියලා අර කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරලා විධායක ජනාධිපති ධූරයත් ගලවලා දාලා තොග පිටින් විකිනෙන සිල්ලරටත් විකිනෙන පාර්ලිමේන්තුවක් හදලා පාර්ලිමේන්තුවට බලය දීලා රූක ඩගමැතිවරයෙක් හදලා සියරා ලියොන් වගේ ලංකාව තමන්ගේ අවසානයේ කරා දක්කගෙන යන්න තමයි මේ හදන්නේ. ඊටාම පැහැදිලි දිගු කාලීන කුමන්ත්‍රණයක් පිළිබඳව මම කියමින් ඉන්නවා මතක තියාගන්න මහා මැතිවරණයේදී මේක නම් තත්වය කිසිදු ආකාරයකට කිසිදු පාලකයකට කිසිදු පෙරමුණකට තුනෙන් දෙක ගන්න ඉඩ තියන්න එපා. එකම විසඳුමයි දැන් තියෙන්නේ මේ ක්‍රීඩාව සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක දැන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ තවත් එන්න නියමිතය කරන්න සූදානම් වෙමින් ඉන්නවා එකම න්‍යාය පත්‍රයක් පාර්ලිමේන්තු බලය හැදුවොත් මේ ක්‍රීඩාව ඔවුන් කරනවා කවුරු හරි බලය ගත්ත කෙනා දැන් අමාරුයි මණ්ඩලයේ කචල් නිසා ඔවුන්ට තිබෙන්නේ පුංචි පුංචි ප්‍රශ්න අර වටු කණ්ඩායමට වටු සෙට් එකට දැලත් තරම් එකට පියාඹන්න බෑ ඒක හොඳයි එහෙම පියාඹන්න බැරි එක කකුලෙන් ඇද ඇද ඔහේ හිටපුවාවේ කවදරි දවසක ඊළඟ පරම්පරාවන්හි එක්තරා තීව්‍ර මොහොතක ජාතිකත්වයේ පදනම් වුණු රටට ගැළපෙන ක්‍රමවේදයක් ඔවුන් හොයාගනි. ඔවුන් වැඩ කරන්න පටන් ගනි. ඒ නිසා තුනෙන් දෙකේ බලය හදලා මේ සෙල්ලම කරන්න උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ට සහ තවත් හාමුදුරු වරුන්ට වසන්ත බණ්ඩාරලාට මේ ඊනියා ජාතිකවාදී පෙරමුණු වලට ඉඩ දෙන්න බෑ. සංවාදයේ දිගටම අවසන් වශයෙන් කියනවා නව විවස්ථාවක් මේ රටට අවශ්‍ය නැත අවශ්‍ය සංශෝධන ඊටාත්ම ප්‍රබුද්ධ සංවාදයක් හරහා විවෘතව සාකච්ඡා කිරීමෙන් අරගෙන ඉන්න ඒවා සම්මත කරගන්න පුළුවන් හැබැයි විවස්ථාවට අත තියන්න එපා විවස්ථාව ඒකීය රාජ්‍යයක් සහතික කරලා තියෙනවා බහුමික අඛණ්ඩතාව සහතික කරලා තියෙනවා ජනතා පරමාධිපත්‍ය සහතික කරලා තියෙනවා තවත් මොනවද what else ඒ නිසා මේ රටේ මහා ජනතාව සමග ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා විජේදාස රාජපක්ෂලාට වගේම වසන්ත බණ්ඩාරලාට වගේම මේ ස්වාමින් වහන්සේලාටත් විරුද්ධව අපි මේ රටේ මහා ජනතාව පලිහක් හැටියට හිටවනවා මේ අපේ රට මම චාපා